ශ්‍රී ලංකාව මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට වූ සහතික ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බෙරටට ලබා දෙන්නේ 2016 වසරේදී. නමුත් 2012 වසරේදීන් පසුව එකදු මැලේරියා රෝගියෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන්නේ නැහැ. ඒ වසර 100ක ආසන්න කාලයක් පුරාවට මෙරට ක්‍රියාත්මක වුණු මැලේරියා මර්ධන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙසයි. ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් විශාල ප්‍රමාණයක් මේ වන විට මැලේරියා රෝගය සම්පූර්ණයෙන් තුරන් කර තිබෙනවා. නමුත් එම රටවල හා ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ වුවත් මැලේරියා සම්බන්ධයෙන් ලෝකයේ තවත් රටවල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. තාමත් මැලේරියා රෝගයෙන් බැටකන ආසියානු මෙන්ම අප්‍රිකානු රටවල් බොහෝ ප්‍රමාණයක් ලෝකය තුළ දක්නට ලැබෙනවා. දකුණු ආසියාවේ පමණක් බිලියන 1.3 මිනිසුන් ප්‍රමාණයකුත් අදටත් ජීවත් වෙන්නේ මැලේරියාව වැළඳීමේ අවතාරණම් ඇති කලාපවල. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තානුව වාර්ෂිකව ලෝපුරා මිලියන 200කට වැඩි පුද්ගලයන් පිරිසකට මැලේරියාව වැළඳෙන බව සඳහන් වෙනවා. මිය යන අයගෙන් බහුතරය වයස අවුරුදු 5ට අඩු දරුවන්. ප්ලාස්මෝඩියම් පැල්සිපරම් යනුවෙන් හඳුන්වන ඒකසෛලික පරපෝෂිතයා නිසා බෝ වෙන මාරාන්තික රෝගයක් ලෙස මැලේරියාව හැඳින්විය හැකි. මෙම මාරාන්තික පරපෝෂිතයාගේ වාහකයා වන්නේ ඇනෝෆිල්ස් මදුරුවාගේ ගැහණු සතායි. මේ ක්‍රියාවලියේදී මදුරුවන් හැසිරෙන්නේ රෝග වාහකයෙකු විදියටයි. රෝගී පුද්ගලයෙකුගේ ලේ උරා බීපු මදුරුවෙක් නිරෝගී පුද්ගලයෙකුගේ ලේ උරා බිව්වොත් මේ රෝගය පහසුවෙන්ම නිරෝගී පුද්ගලයාට වැළඳෙන්න ඉඩ තිබෙනවා. මැලේරියාව බෝ කරන ප්ලාස්මෝඩියම් පරපෝෂිතයන් වර්ග 5න් වඩාත්ම ක්‍රියාශීලී වන්නේ ප්ලාස්මෝඩියම් පැල්සිපෙරම් හා ප්ලාස්මෝඩියම් වයිවැක්ස් කියන ඒකසෛලික විශේෂ දෙකයි. මෙයින් ප්ලාස්මෝඩියම් වයිවැක්ස් කියන විශේෂය තමයි ශ්‍රී ලංකාවේ මැලේරියාව පැතිරෙන වැඩිපුරම හේතු වන්නේ. ක්‍රිස්තු වර්ෂ 4 සියවසේදී පවා මැලේරියාව ලංකා භූමිය තුළ පැතිරිලා තිබුණු බවට සාක්ෂි හමු වෙනවා. මෑතකාලීනව ලංකාවේ ලොකුම මැලේරියා වසංගතය ඇති වුණේ 1934 1935 අවුරුදුවලයි. මේ අවුරුදු දෙකේදී මැලේරියා රෝගීන් මිලියන 1.5 ප්‍රමාණයක් වාර්තා වන අතර ඉන් 80,000කට වඩා පිරිසක්ගේ ජීවිත අහිමි වුණු බව සඳහන් වෙනවා. 1968 සිට 1970 කාලය දක්වාත් 1974 සිට 1976 කාලය දක්වාත් 1986 සිට 1988 වගේම 1991 සිට 1993 වගේ කාලවල ලංකාව තුළ මැලේරියා රෝගය වසංගත මට්ටමට පත්වුණු බව වාර්තා වී තිබෙනවා. 2002 අවුරුද්දේ මැලේරියාව නිසා 30 මිය ගියත් ඉන් පස්සේ හැම අවුරුද්දකම මැලේරියාව නිසා සිදු වූ මරණ ගණන 10කට වඩා අඩුයි. ශ්‍රී ලංකාව තුළ අවසන් වරට මැලේරියා රෝගය නිසා මරණයක් වාර්තා වුණේ 2009 අවුරුද්දේ. ඒ අනුව අවසාන මැලේරියා රෝගය වාර්තා වන්නේ 2012 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී. මෑතකාලීනව ලංකාවේ ලොකුම මැලේරියා වසංගතය ඇතිවන්නේ 1934 1935 අවුරුදුවලදී. මේ අවුරුදු දෙකේදී වාර්තා වුණු මැලේරියා රෝගීන් ගණන මිලියන 1.5 ප්‍රමාණයක්. මේ අතරින් 80,000කට වඩා පිරිසක්ගේ ජීවිත අහිමි වෙනවා. 1935 ශ්‍රී ලංකාව සම්පූර්ණ ජනගහනයෙන් මිලියන 6කට අඩු බව වාර්තාවල දැක්වෙනවා. ඒ අනුව රටේ ජනතාවගෙන් 4/1කටම මැලේරියාව වැළඳුණු බව සඳහන්. එය ඉතිහාසයේ දරුණුතම මැලේරියා වසංගතය ලෙස හඳුන්වනු ලබනවා. තරුණ මහලු බාල වැසියෝ දහස් ගණනින් මිය යන අතර සෞඛ්‍ය පහසුකම් සැලසීම, ආහාර ඇඳුම් පැළඳුම් සැපයීම හා ආර්ථික පුනරුත්ථාපනය කිරීමාදී කටයුතු වෙනුවෙන් රජයේ විශාල මහන්සියක් ගත් බව සඳහන් වෙනවා. එවකට ආණ්ඩුවේ ස්වදේශික කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කළ සර් ඩී.බී. ජයතිලකට මෙම කාර්යභාරය පැවරී තිබුණු අතර ඔහුද වරක් මැලේරියා රෝගයට ගොදුරු වෙනවා. 1935 වසරේ සති 6ක් ඇතුළත මැලේරියා වසංගතයෙන් ළමයින් 3500ක් මිය යාමේ පුවතක් 1935 ජනවාරි 25 සෙනසුරාදා දිනමින මුල් පිටුවේ වාර්තා වුණා. එහි මෙසේ සඳහන් වුණා. කෑකල්ලෙන් ලැබී තිබෙන අලුත් ආරංචිවල හැටියට එහි තත්ත්වය තවමත් භයානක බව පේනවා. ආරෝග්‍ය ශාලාවල හා වතුවල මරුමුවට පත් රෝගීන් හැර කෑකළු දිස්ත්‍රික්කයේ ගම් නියම් ගම්වල පමණක් පසුගිය මාසයේදී 3027 දෙනෙක් මළහ. මෙයින් 2500ක පමණ ලදරුවෝය. මැලේරියා රෝගයට ගොදුරු අසරණ ගැමියන් සොයා ඇන්නම් පෙරේරා
ප්‍රමුඛ ලංකාවේ සූර්යමල් ව්‍යාපාරයේ සමාජිකයන් ගම් නියම් ගම්වල ඉතා දුෂ්කරව ගිය බව ඇන්න පෙරේරා පසුව පවසා තිබෙනවා. හරිහැටි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් තමා ඉදිරියේදීම රෝගීන් විශාල පිරිසක් මිය ගිය බවත් සමහර ගම් පිටින් සොහොන් බවට පත්ව තිබූ බවත් තම මව මිය ගිය බව නොදැන තනයෙන් කිරි උරා බීමට තැත් කරන ලදරුවන්ද තමන් දුටු බවත් ඔහු සඳහන් කරනවා. විපතට පත් වූවන් වෙනුවෙන් එන්.එම්. පෙරේරාට දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, කොල්වින්නාර්ද සිල්වා හා පිලිප් ගුණවර්ධන යන ලංකාවේ පසුකාලීන වාමාංශික දැවැන්තයන් සහය දක්වනවා. මැලේරියා රෝගීන් වෙනුවෙන් හාල් පරිප්පු, මාමයිට්, සීනි හා තේකොළ වැනි දේවල් රැගෙන ගමින් ගමට ගිය හේතුවෙන් එවකට ගැමියන් ආචාර්ය එන්.එම්. පෙරේරාව පරිප්පු මහත්තයා ලෙස ගෞරව අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුණා. තවත් මෙවැනිම වීඩියෝ දාපු ගාමම නරඹන්න ඔයාලා අපේ YouTube නාලිකාව හර TV subscribe කරලා bell button එකත් touch කරන්න.